අද නවවැනි දවසන පහුවමින් තියෙන්නේ. දැන්නම් ගොඩක් හොඳයි, හොඳ මට්ටමක තියෙනවා. හොඳමසන සෝභාංශික සෞඛ්‍යයට මුල් තැන දීලා සිළුම් දේශ සිදු කරන්න. මොකද එතකොට අපට වහන්සේගේ සේවය දිගින් දිගටම ලබා ගන්න පුළුවන්. ඒ නිසා අනවශ්‍ය විදිහට හෙට් වෙන්න එපා. එමන ස්වාමීන් වහන්සේ අවසරයි. ධර්මස්තරනේ වහන්සේ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. එහෙමනම් කවුරු සාත්නාදය පවත්වන්නකෝ? සාදු සාදු සාදු. තිසරණ සහිත පංචශීල සම්පත්තිය පිහිටන්නට නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං අමභන්තේ. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මචිපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණ සහිත වූ. මේ තිසරණ සහිත වූ. පංචශීලය. පංචශීලය. මාර්ගඵල. මාර්ගඵල. නිවන් අවබෝධ වීම පිණිසම. නිවන් අවබෝධ වීම පිණිසම. හේතු වේවා. හේතු වේවා. සනීන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කත්වා අප්පමාදීන සම්පාදීත. ආමභන්තේ. සාදු 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 සාදු. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම්. ධම්ම සවන කාලු අයන් බදන්තා. ධම්ම සවන කාලු අයන් බදන්තා. ධම්ම සවන කාලු අයන් බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 කවුණාවන්ත ගුණබද සත්පුරුස පින්වත්නි අද රත්නපුර පදිංචි සුපින්ග ්‍යාපාරික ජයලල් පේමසිංහ මැටිටම් මැතනිය දූ දරුවා නිර්මාණය කළ මිනිපුර අමාසාධ තපවන අරන්න සේනාසනයේ සිට අපත් අප සිස් අපරැක්කේ පඤ්ඥාසර පොඩි හාමුදුොත් මේ විදිර සම්බන්ධ වෙනවා. අදත් පිම්බර ධර්මදාන් දායකත්තේ දරන්නේ අපි ඩුබාහි පදිංචි ධම්මික ගමගේ මහත්මානන් සහය දයාපර මහත්ම සාන්තිගමගේ මහත්මේ විසින්. සත්පුරුස පින්වත්නි ඔය ඇත්තු මේ වෙනකොට අභිධර්මයේ පාඩම් ගණනාවක් පුරා අපූරුවට ධර්මාභූතය ලබා ගත්තා. දැන් අපි අද දවසේදී ඒ පැරණි පාඩම් මතකයට ගන්නයි සූදානම් වෙන්නේ. ඔක්කෝම පරමාර්ථ ධර්ම කීයක් තියෙනවද? කියන්න බලන්න. චිත්ත චෛතසික රූප නිර්වාණ. චිත්ත චෛතසික රූප නිර්වාණ. චිත්ත පරමාර්ථ සිත් ඔක්කොම කීයක් තියෙනවද? 89යි විස්තර ක්‍රමයෙන් 121යි. චෛතසික පරමාර්ථ චෛතසික 52යි. රූප පරමාර්ථ රූප 28. ඒකෙන් සිත් ඔක්කෝම ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදනවද? මුලින්ම සෝබන අසෝබන කියලා බෙදෙන්න පුළුවන්. ඊට පස්සේ අකුසල අසෝබන කොටස අකුසල හේතුව කියලා බෙදෙනවා සාහනහංශ. සෝබන කොටස කාම සෝබන රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියලා බෙදෙන්න සාහනහංශ. ලෞකික ලෝකෝත්තර සිත්නේ සිත් ලෞකික ලෝකෝත්තර. ඒ කියන්නේ සිත් ඔක්කොම 89ක් නැත්නම් විස්තර වශයෙන් 121ක් තියෙනවා. ඒක අපිට කාම භූමි වලට සිත් කීයක් බෙදන්න පුළුවන්ද? 54යි ස්වාමී. රූප භූමි වලට 15යි ස්වාමී. 15. අරූප භූමි වලට 12යි. ලෝකෝත්තර භූමි වලට 8යි. 40යි. කාමාවචර සිත් 54යි. ඒ 54 ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදනවද? දෙකකට. දෙකකට. මොනවද? සෝබන සිත් අසෝබන සිත්. සෝබන සිත් කීයද? 24යි. 24. අසෝබන සිත් කීයද? 30යි. 30යි. අසෝබන සිත් 30 කොටස් කීයකට බෙදනවද? දෙකකට. මොනවද? අහේතුක සිත් සහ ලෝභ සිත්. අහේතුක සිත්. අහේතුක සිත් සහ ලෝභ අකුසල සිත්. අකුසල සිත් කීයද? 12යි. ඒක ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදනවද? 3. මොනවද? ලෝභ මූලික 8යි, ද්වේෂ මූලික 2යි, මෝහ මූලික 2යි. ඔය සිත් 12 වැඩි වශයෙන්ම දවසකට සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ට ඇතිවන හිත්. ඔය සිත් ඇති වෙනවා කියන්නේ ඕකෙන් නරක ප්‍රතිඵල ගොඩක් හම්බ වෙනවා. ඔය සිත් 12න් 11කට ප්‍රතිසන්දි විඥානය ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සිත් නිතර ඇති වෙනවා නම් ඕකෙන් ලැබෙන ප්‍රතිඵල අනුව ඒකෙන් සතර අපායේ කොහේ හරි තැනක උප්පත්තිය ලබන්න පුළුවන්. එතකොට සතර අපායේ උපදිනකොට ලැබෙන හිත මොකද්ද? හේතුක අකුසල විපාක සංතීර්ණ සිත. අපි ඒ අයව හඳුන්වන මේ නම මොකද්ද? ඒ කට්ටියට අපි කියනවා නමක්. ඒ කට්ටිය මේ වගේ ප්‍රතිසන්දි කියෝ කියලා. හේතුක දුගති. හේතුක දුගති. හේතුක දුගති නැත දුගති හේතුක. එතකොට පින්වත්නි අපිට කාමසෝබන සිත් ඔක්කොම 24ක් තියෙනවා. ඒ කාමසෝබන සිත් 24න් 8ක් කුසල්, 8ක් විපාක, 8ක් ක්‍රියා. කුසල් සිත් 8 අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඥාන සම්පයුත්ත, ඥාන විපයුත්ත කියලා.
ඥාන සම්පයුත්ත හිත් ප්‍රබලව තිබ්බොත් ඒ ප්‍රබලව තියෙන ඥාන සම්පයුත්ත හිත් ඇතිව කරන සතු මෙරීමෙන් වැළකීම සොරකම් කිරීමෙන් වැළකීම කාමී වාතව හැසිරීම වැළකීම ආදී කිව්වහම ඒ සියලුම දස කුසල කර්මපත වගේම දස පුණ්‍යක්‍රියාවේ හැම එකකටම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද ඉහලින් තිබ්බොත් හේතුක උත්කෘෂ්ට හේතුක උත්කෘෂ්ට කියන බලන්න දස කුසල කර්මපතේ මම දැන් තුනක් කිව්වා ප්‍රාණඝාතය අදත්තාදානෙ කාමමිත්‍යාචාරය ප්‍රාණඝාතයෙන් වැළකීම මං හන් දස කුසල කර්මපත ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානෙ දස කුසල දාණය සීලය නේ දස කුසල කර්ම දස පුණ්‍ය නෙමෙයි ප්‍රාණඝාතයෙන් වැළකීම කාමමිත්‍යාචාරයෙන් වැළකීම වැළකීම මුසාවාදයෙන් මුසාවාදයෙන් සාවාචයෙන් පරුසාවාචයෙන් සම්ප්‍රප්පලාපෙන් වැළකීම අපි අනවිද්‍යාව අව්‍යාපාදය දේව මිත්‍යා දෘෂ්ටි බොහොම හොඳයි එතකොට ඒව ප්‍රබලවම කිරෙනවා නම් ඒවත් දස කුසලුත් හැම කුසලයක්ම ප්‍රබලව කිරෙනවා නම් ඒ කිනාට ඇතිවන හිත ති හේතුක උත්කෘෂ්ටයි කියලා ඔබ කිව්වනේ හරි අපි කියමුකෝ කෙනෙක් පාරක යන ගමන් දැහැටි බෝම්බු ගහක් දැකලා බෝම්බු ගහේ අත්තක් කඩාගෙන ගිහිල්ලා බොහෝම සද්ධාවෙන් ඒකෙන් බෝම්බු දැහැටි කූටු ටිකක් හදනවා. ඒ දැහැටි කූටු ටික හදලා දැහැත් වට්ටියකුත් අරගෙන ඒකේ බුලත් කොළ කීපයක් උඩ දැහැටි කූටු ටික තියලා සංඝරත්නයට බොහෝම ගෞරවයෙන් පූජා කරනවා. ඒ කෙනාට ති හේතුක උත්කෘෂ්ට සිත ඇති වෙන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් වහන්සේ. අර දැහැටි කූරු පූජා කළ කොහොමද ති හේතුක උත්කෘෂ්ට සිත හදාගන්නේ ඇති වෙන්නේ? ඒක කුසලයේ මත ඒ කියන්නේ පූර්ව මුංචන අපර චේතනාවයි ඒකට අලෝභයයි අද්වේෂයයි අමෝහයයි තිබ්බනම් ඒක ත්‍රි හේතුක උත්කෘෂ්ට වෙන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක් සුගති භූමි හතේ ඉහළම සම්පත් විඳින්න පුළුවන්ද බැරිද? ඉහළම සම්පත් විඳින්න පුළුවන්. ති හේතුක උත්කෘෂ්ට අයගේ ප්‍රතිසන්දිය මොකද්ද? ති හේතුක උත්කෘෂ්ට අයගේ ප්‍රතිසන්දිය මොකද්ද? ත්‍රි හේතුක ප්‍රතිසන්දිය. සුගති. එතකොට මේ කාම සුගති විතරද? අපි මේ කතා කරමින් ඉන්නේ අටමහා කුසාසිත හින්දා. එතකොට අටමහා කුසාසිත් වලින් ඒකෙනාට ලැබෙන්නේ කාම සුගති භූමි විතරයි. හැබැයි ඒ වුණාට කාම සුගති භූමි විතරක් ලබන්නේ නැති තවත් හේතුක පිරිසක් ඉන්නවා. ඒකට ති හේතුක ප්‍රතිසන්දිලාභී. ඒ ති හේතුක පිරිස කොහෙද ඉන්නේ? රූපාවචර භූමියේ. රූපාවචර භූමිය සහ අරූපාවචර භූමිය. එයාලගේ මේ ති හේතුක අයගෙන් අර ති හේතුකයි වෙනස් වෙන්නේ මොකක් හින්දද? ධ්‍යාන වැඩීම නිසා. එතකොට ති හේතුක තත්වය දුර්වල වුණොත් ති හේතුක ඕමක ඒක ද්වි හේතුක උප්පත්තියක් වෙන්න පුළුවන්. ති හේතුක ඕමක එය ද්වි හේතුක උප්පත්තියක් වෙනවා. එතකොට ද්වි හේතුක කියන්නේ මොකටද? හේතු දෙකක් පමණක් අලෝභය අදෝෂය පමණක් යෙදෙන නිසා. අලෝභය අදෝෂය හේතු දෙකක් පමණක් යෙදෙනවා. එතකොට ද්වි හේතුක උත්කෘෂ්ට කෙනෙක් උපදින්නේ මොන විදිහෙද්ද? ද්වි හේතුක උත්පත්තිය කාම සුගතිය. කාම සුගතිය. ද්වි හේතුක උත්කෘෂ්ට කෙනෙක් කාම සුගතිවල උපදිනවා. උපදිනවා නම් උපදින තැන් මොනවද? මනුස්ස ලෝක, දිව්‍ය ලෝක. දිව්‍ය ලෝක 6. කියන්න බලන්නේ සුගති භූමි 7 නම් ටික.
manusaloke chatur maharajike avatinse yame dusite nirmana rajye parinimite vasavadiya එතකොට කෙනෙක් දුර්වල මට්ටමකට අලෝභයේ අදෝසයේ තිබ්බොත් දුර්වල අලෝභයේ අදෝසයක් එක්ක කරගත්තොත් පින්කම් ඒ ඇයට ලැබෙන ප්‍රතිසන්දි විඥානය මොකද්ද? හේතුක කුසල විපාක අපේක්ෂා සංකීර්ණ සංකීර්ණ ඔහ් බොහොම හොඳයි. ඒ හිත තියෙන්නේ කොතනද? අපි ඉගෙන ගත්ත පාඩම් වල ඒ හිත අපිට හම්බුනේ කොතනද? අහේතුක සිත්වල. අහේතුක. අහේතුක සිත්වල කොයි කොටසේද? කුසල විපාක. කුසල විපාක සිත්වල. පංචත්වර වචන හිතේ කාර්ය මොකද්ද? පංචත්වර වචන හිතින් කරන්නේ මොකද්ද? අරමු සද්වාරයෙන් නරමුණ ගැතිනේදී බවාංග සිත කඩලා එතන එතන කරමුද කරමු. ඔ ඒ කියන්නේ පංචද්වාර වචන හිත අයිති වෙන්නේ කොයි දොරටු වලින් අරමුණ ගැනීමේදීද? ඇස කන නාසය ද්වාර වචන හිත ඇති වුණාට පස්සේ ඇති වෙන්නේ චක්ක විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන ජීවහා කාය විඤ්ඤාණ පහෙන් එකක්නේ. ඒ විඤ්ඤාණ පහෙන් එකක් ඇති වුණාට පස්සේ චිත්ත වීති වල ඇති වෙන අනිත් හිත මොනවද? සම්පටිච්ඡන සම්පටිච්ඡන සම්තිර්ණ බොත්තපන බොත්තපන ජවන්ති පස්සේ ජවන්ති සදාරම් තේදි පුළුවා සදාරම් මනසේ. එතකොට පින්වත්නි මේ විදිහට සිත් ඔක්කෝම 89ක් තියෙනවා. ඒ සිත් 89ය විස්තර වශයෙන් 121ක් වෙනවා. ඒ 89 හෝ 121 ති හේතුක විභාගීම මයික් ගැන අවධානයෙන් ඉන්න. මටත් කෝහොස් කියලා තියන්න. එතකොට පින්වත්නි ඔය ඇත්තු ඒ විදිහට මේ තිහේතුක උත්කෘෂ්ඨ තිහේතුක ඕමක දිහේතුක උත්කෘෂ්ඨ දිහේතුක ඕමක කියන තත්ත්වය මේ තේරුම් අරගෙන ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා ඔය වගේ අවබෝධයක් මේ ඇති කරගෙන ඉන්න ඕන. අපි ඊට පස්සේ යමු චෛතසික කාඩෙට. චෛතසික ඔක්කොම කීයක් තියෙනවද? 52යි ස්වාමී. චෛතසික 52ක් තියෙනවා. මේ චෛතසික 52 කොටස් කීයකට බෙදනවද? ප්‍රධාන වශයෙන් තුනකට බෙදෙනවා. පඤ්ඤ සමාන රාශිය, අකුසල රාශිය, අකුසල රාශිය වශයෙන් සාන. සෝබන් රාශිය කියලා. එතකොට අන්‍ය සමාන රාශිය ඔක්කොම චෛතසික කීයද? 13. සෝබන රාශිය 25. සෝබන රාශිය 25යි. 25යි. අකුසල රාශිය 14යි. 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 එතකොට කියන්න බලන්න අකුසල රාශිය චෛතසික ටික ප්‍රකීනක චෛතසික හය කියන්න බලන්න. විතක්ක විචාර විරිය සබ්බචිත්ත සාධාන චෛතසික ටික පස්ස වේදනා සංඥා චේතන ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය. සෝබන සාධාන චෛතසික 19ක් තියෙනවා කියන්නේ සද්දා සද්දා සීල සති සද්දා සති
තප්ප අලෝභ අලෝභ සත්මන්ජන්තතා අච්චතා කාය ලෝහසද්දි චිත්තපස්සද්දි කාය ලහත කලහත කාය මුදුතා චිත්ත කාය පාගුණ්‍යතා චිත්ත පාගුණ්‍යතා කාය පාගුණ්‍යතා කාය චුකුතා 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 ප්‍රවිරති තුනයි සම්මා වාචා සම්මා සති සමවාචා සම්මත සමාජීව ඊට පස්සේ අපමඤ්ඤ දෙකයි කරුණා කරුණා පඤ්ඤා එකයි පකීනක චෛසික 6යි විතක්ක විචාර අධිමුක හොඳයි එතකොට මේ විදිහට ඔය ඇත්ත චෛසික 52ක් තියෙනවා කියලා දන්නවා. වේදනා ගත්තා වේදනා ඔක්කොම කීයක් තියෙනවද? පහ. මොනවද? සුඛ වේදනා, දුක් වේදනා, වේදනා අනුභවන වශයෙන් උත් ඉන්ද්‍රිය වශයෙන් උත් වෙනස් වෙනවා. ඉන්ද්‍රිය වශයෙන් ගත්තොත් පහයි, අනුභවන වශයෙන් තුනයි සංහස. අනුභවන වශයෙන් තුනයි, ඉන්ද්‍රිය වශයෙන් පහයි. එතකොට ඉන්ද්‍රිය වශයෙන් පහ කියන්නේ දුක්ඛ දෝමනස්ස සුඛ දෝමනස්ස උපේක්ඛා අනුභවන වේදී සුඛ දුක්ඛ උපේක්ඛා උපේක්ඛා හොඳයි හේතු කීයක් තියෙනවද 6 මොනවද මොනවද හේතු 6 අලෝභ අද්වේෂ අමෝහ ලෝභ ද්වේෂ හොඳයි එතකොට අපි සිත් චෛසික ගත්තාම ඒ වගේන් කියන කෘත්‍යයන් අපිට හම්බුණ 14ක් සීලම සිත් වලින් කරන කාරණා 14ක් තියෙනවා කියලා අපි ඉගැන්නුවා මොනවද ඒ 14 ප්‍රතිසන්දි කෘත්‍ය ප්‍රතිසන්දිය බවාංග බවාංග අවචන කෘත්‍ය අවචන කෘත්‍ය දස්සන කෘත්‍ය දස්සන කෘත්‍ය අවන සායන ආයන අගායන කායන කුසන කුසන සම්පටිච්චන සංකේත වොත්තපන ජපන සදාරම්මන චුති බොහොම හොඳයි ඈ එතකොට අපි මේ විදිහට ඉගෙනගෙන යන අතරේ ద్వාරවලටත් ආවා. ඔක්කොම ඔය ඇත්තන්ගේ අරමුණු ඇතුල් කරගන්න ద్వාර කීයක් තියෙනවද? 6. ඔය ద్వාර 6න් එකක් අහිමි වුණොත් ඒ කෙනාගේ උප්පත්තිය මොකද්ද? අහේතුක දුක. කුසල කුසල දිවිහෙතුක කුසල කුසල වෙන්න. එතකොට ඒ කෙනාගේ එහෙම අහිමි වෙනවා නම් ඒ අහිමි වෙලා හරි මනුස්ස දිව්‍ය මේ මනුස්ස භූමියක උපදින්න විනිපාතික සත්වය අතර උපදින්න ඒ කෙනාගේ පෙර සංසාරේ කරගෙන තියෙන කුසලයේ තරම මොන වගේද? හේතුක ඕමක කුසලය. නැතිව තියෙන මේ හේතුව මොකද්ද? අමෝහය. අමෝහය. දුර්වලව යෙදෙන හේතු දෙක දැන් ඔය ඇත්තන්ට කර්ම විපාක ගැන කතා කරනකොට ජාතක පුත්තහන්සේගේ හරි එහෙම නැත්නම් චෛත කතාවක හරි මේ වගේ මේ විහාරස්ථානයේ යමින් ඉන්න කෙනෙක් විහාරස්ථානයේ මේ කොහෙද තියෙන්නේ කියලා අහනකොට මේ පැත්තේ තියෙන්නේ කියලා අතින් මේ පෙන්නන වෙලෙන්දෙක් හම්බෙලා ඒ වෙලෙන්දා එක අතකින් එයාට මේ පැත්තට මේ යන්න යන්න කියලා පෙන්නනවා අන්තිමට එයා මිය ගියාට පස්සේ අතින් හිතුව පැතුව සම්පත් ලබන කෙනෙක් විදිහට විමාන දෙවි කෙනෙක් වෙ උපත්නා කියලා එහෙම අහන්න ලැබුණොත් ඔය ඇත්ත දන්නවා ඒ අයගේ තත්ත්වය කොහොමද ඉන්නේ කියලා. එතකොට ඒ අය මේ දි හේතුක මට්ටමකද ති හේතුක මට්ටමකද ඉපදලා තියෙන්නේ? එයා ත්‍රිහේතුක මට්ටමක මොකද යා මාර්ගයේ පෙන්වුවත් එයාගේ චිත්තචෛසික යෙදලා තියෙන ඉතා ප්‍රබල විදිහට මේ විදිහට ඔය ඇත්ත ద్వාර ඔක්කොම මේ කියන්න බලන් ద్వාර ටික
එතකොටේ ද්වාරවලින් ගන්න මේ දේවල්නේ ද්වාරවලින් අල්ලගන්න ඒවා තියෙනවනේ හිතින් අල්ලගන්න ඒවා හිතින් අල්ලගන්න අරමුණු කීයක් තියෙනවද කියන්න බලන්න අරමුණු 6 රූප ශබ්ද රස ධම්ම ඒක ආරම්මණකේ නමින්ම ගත්තොත් රූප ආරම්මණය ශබ්දාරම්මණය ඊට පස්සේ වස්තු වස්තු කිව්වහම අපිට වස්තු කියන නමින් හඳුන්වන කාරණා ස්ථාන පහත් ස්ථාන අපිට හයක් හම්බ වෙනවා වස්තු කියන ඒ වගේ. එතකොට වස්තු කියන ඒ වගේ අපිට හම්බෙන ස්ථාන හයෙන් පහක්ම මනෝද්වාරා වචනය එක්ක ක්‍රියාත්මක වන තැන් එතකොට හයවැනි එක මේ පහක්ම පංචද්වාරා වචනය ක්‍රියාත්මක වන තැන් හයවැනි එක මනෝද්වාරා වචනයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ හය මොකද්ද? හොඳයි. අපි ඊට පස්සේ චිත්ත වීති වලට කියන්නේ. චිත්ත වීති වලදී ඔය ඇත්තු අතිමහන්තාරාමනාදී විදිහට චිත්ත වීති ඉගෙන ගත්ත අතිමහන්තාරාමන් චිත්ත වීති මහන්තාරාමන් චිත්ත වීති පරිතාරාමන අති පරිතාරාමන ඔය විදිහට පංචද්වාරා මේ වචනයන් මනෝද්වාරා වචන වලට අදාළව ඉගෙන ගත්තා. චිත්ත වීති මං අහපව පස්සේ වෙනම ගන්නවා. නමුත් අද මට කියන්නේ නිදා ගන්නකොට ඇතිවන අරමුණු කොහෙන්ද ගන්න? ඒක නිදා නින්දට යන්නේ මේ කොයි ద్వාරයෙන්ද? මනෝ ద్వාරයෙන්ද නින්දට යන්නේ? බවංග සිතල මනෝ ద్వාරය. ඔය ඇත්තන්නේ දෙගිඩියාවක් තියෙන බෑ එකපාර උත්තරේ තියෙන්න ඕන. මේ නින්දට යන්නේ මනෝද්වාරා වචන චිත්ත වීතියකින්. එතකොට අවදි වෙන්නේ මනෝද්වාරා. කපිනින්ද කියන්නේ? වඳුරුලින්ද කියන්නේ? හීන දකින අවස්ථාවට අදාළව තමයි වඳුරු නින්ද තියෙන්නේ. වඳුරු නින්ද අවස්ථාවේ තමයි හීන දකින්නේ. නියාම ධර්ම ඔක්කොම කීයක් තියෙනවද? පහක්. කියන්න බලන්න. එතකොට ඔය ඇත්ත කියන්න බලන්න. පුද්ගලයෝ ගත්තාම පුද්ගලයෝ ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? ප්‍රධාන වශයෙන් කොටස් කීයකට බෙදන්න පුළුවන්ද? ප්‍රධාන වශයෙන් දෙකයි. පුතග්ජන 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 පුද්ගලයෝ අපිට පුළුවන් බෙදන්න කීයකටද? හතරකට විශේෂයෙන් සුගතිය කියන්න. පුතග්ජන පුද්ගලයෝ හතරකට බෙදන්න පුළුවන්. ඒ හතර දෙනා තියා හේතුක දුගතිය හේතුක සුගතිය හේතුක විහේතුක ත්‍රිහේතුක විදිහට. ආර්ය පුද්ගලයෝ අපිට කීයකට බෙදන්න පුළුවන්ද? ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් සංඝාසන කියන්න බලන්න. සෝවාන් මාර්ගස්ත පලස්ස අනාගාමී පලස්ස අරියත් මාර්ගස්ත අරියත් පලස්ත කියලා. එතකොට අෂ්ටාර්ය පුද්ගල උතුම කිව්වහම අයිති වෙන්නේ ඔය ආර්ය පුද්ගලයන් 8 දෙනා. අපි ඊට පස්සේ ආවා
දුගති අහේතුක සුගති අහේතුක ති හේතුක දි හේතුක කට්ටියක ප්‍රතිසන්දි ලබා දෙන හිත්මනවාද කියලා. දුගති අහේතුක සුගති අහේතුක විදිහට ගත්තාම දුගති අහේතුක කම ලබා දෙන හිත් කීයක් තියෙනවද? අකුසල සිත් 11ක් ප්‍රතිසන්දි ලබා දෙනවා සංහස. ඒ කියන්නේ දුගති අහේතුක ප්‍රතිසන්දි හිත ලබා දෙන්න පුළුවන් හිත් කීයකටද? 11ක්. 11කට පුළුවන්. එතකොට සුගති අහේතුක හිත් කීයක් තියෙනවද? මං අහන්නේ සුගති අහේතුක හිත් කීයක් තියෙනවද කියලා අහන්නේ. එකයි. එතකොට දි හේතුක හිත් කීයක් තියෙනවද? දෙකක්. දි හේතුක සිත් කීයක් තියෙනවද? 22යි සවනස්. දි හේතුක සිත් හේතු දෙකක්. ඔව්. හේතු දෙකක් යෙදෙන හිත් කීයක් තියෙනවද? අකුසල සිත් වලින් 10ක් තියෙනවා. කාම සෝබන සිත් වලින් කාම ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා. 22ක් තියෙනවා සන්නාස. ඔව්. ඒ 22 එන්නේ දි හේතුක ප්‍රතිසන්දියක් ලබා දෙනේවානේ. එහෙමයි. එතකොට මං අහන්නේ දි හේතුක. දි හේතුක කියන්නේ කාටද? දි හේතුක කියන එකේ තේරුම හේතු දෙකක් විතරක් ඇති. එතකොට හේතු දෙකක් විතරක් ඇති ප්‍රතිසන්දියක් ලබා දෙනවා නම් ඒ ලබා දෙන්නේ කොයි හිත් වලින්ද? ඥාන විප්‍රයුක්ත. ඥාන විප්‍රයුක්ත හිත් කීයක් තියෙනවද? හතරක්. ඥාන විප්‍රයුක්ත හිත් හතරක් තියෙනවා. එතකොට මේ ඥාන විප්‍රයුක්ත හිත් හතරේම ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඥාන විප්‍රයුක්ත විපාක හිත් හතර ලැබෙන්නේ මේ කුසාසිත කීයකින්ද? කුසාසිත කීයකින්ද? හතරකින්. කුසාසිත හතරකින් ලැබුණට දි හේතුක කට්ටියට ලැබෙන්න පුළුවන් අකුසාසිත 12 හසිත උපාදේ ලැබෙන්නේ නැහැ. එයාට හේතුක 17 හම්බ වෙනවා. මහා කුසාසිත 8 ඥාන විප්‍රයුත් මහා විපාක හිත හතර කියන මෙන්න මේ හිත් ටික දි හේතුක කෙනෙක්ට මේ ලැබෙන්න පුළුවන්. එයා ජීවත් ඉන්නකොට ඒ හිත් ටික එයාට ලැබෙනවා. හැබැයි එයාගේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ හිත් හතරකින්. ති හේතුක පුතග්ජනයෙක් විදිහට උපදින්න නම් එයාට ප්‍රතිසන්දිය ලබා දෙන හිත් කීයක් තියෙනවද කාම භූමිවලදී? හතරයි. හතරයි. ඥාන සම්ප්‍රයුක්ත. එතකොට සෝහාන් පලස්ත පුද්ගලයාට සිත් 50ක් තියෙනවා. සකදාගාමි පලස්ත පුද්ගලයාගේ හිත් 50ක් තියෙනවා. අනාගාමි පලස්ත පුද්ගලයාගේ සිත් 48ක් තියෙනවා. අරහත් පලස්ත පුද්ගලයාට හිත් 44ක් තියෙනවා. භූමි. කාම භූමි, රූප භූමි, අරූප භූමි විදිහට ගත්තහම කාම භූමි ටික නම් වශයෙන් කියන්න බලන්න. නේද? ඊට පස්සේ රූපාවචර භූමි ඔක්කොම කීයක් තියෙනවද? බලන්න නම් ටික. බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, හරිද්දාවය, අප්‍රමාණය, ආබස්සරය, ආබස්සරය, හරිද්දානක, අප්‍රමාණ සුබ සුදය, දේහබලය, අසංසතය, අභිජන අතප්පය, සුත්‍රසීකරණය, ආකාශරන්තය. නේ නේ. රූපී භූමි ටිකක් කියන්න බලන්න. ආකාශරන්තය. ගින්නෙන් ලෝකේ විනාශ වෙනකොට කොයි භූමියෙන් පහළද විනාශ වෙන්නේ?
ආබස්සරෙන් ජලයෙන් ලෝකේ විනාශ වෙනකොට කොයි භූමියේ පහළද විනාශ වෙන්නේ සුභකේන අකනිට සුභකින්නේ සුභකහ සුභකින්හේ එතකොට වාතයෙන් ලෝකේ විනාශ වෙනකොට කොයි භූමියේ යටද විනාශ වෙන්නේ අසඤ්ඤ සත්‍යයේ තියෙන විශේෂ සත්‍ය මොකද්ද? ඒකවෝකාර භූමියයි. ඒකේ මොන මොන ස්කන්ධ ටික තියෙන්නේ? රූප ස්කන්ධේ. පංච අභිඥා උපදවාගත් මහා ඍතිමත් බල සම්පන්න ප්‍රබල ජීවිතයක් ගෙවන කෙනෙක්ට නිවන කියලා හිතාගෙන සසරින් එගොඩ වන ගමන වරදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. උදාහරණ. අසඤ්ඤ සත්‍යයි. අසඤ්ඤ සත්‍යයි. හොඳයි. එතකොට අපාය භූමි හතරෙන් නරකය ප්‍රධාන වශයෙන් කොටස් 8කට අපි බෙදනවා. අටමහා නරකය කියලා. කියන්න නම් ටික. සංජීවය කාමසුඛය කාමසුඛය ගෞරවය මහරවය මාපණේ මහතාපණේ අවීචිය ත්‍රිසංගත සත්වයන්ගේ ස්ථීරවම ඉන්න බිම මොකද්ද ත්‍රිසං සත්වෙන් තේම වෙන් වෙච්ච ස්ථිර භූමියක් නේ මනුස්ස භූමියක මිනිස්සු කොහෙද මහ මොහොත ඉන්නේ නැවකනම් ඉන්න පුළුවන් එතකොට ත්‍රිසං සත්වෙන්ටම වෙන් වෙච්ච වාස භූමියක් තියනවද නැහැ එතකොට ත්‍රිසං සත්වෙන්ට අහු වෙන අය ගත්තාම මොන වගේ තැන්වල ඉන්න අය අහු වෙනවද ඔය හැම තැනකම ඉන්නවා තිරිසන් සත්වයෝ. අපේ මනුස්ස ඇහැ හැදිලා තියෙන මේ විදිහ අනුව අපි ඉපදිලා දැන් මේ ඉන්න මනුස්ස භූමියේ හැටියට අපේ මේ ඇහැට පේන්නේ කොයි අපායද? ඒකට හේතුව මොකක්ද අපේ මේ ඇහැ දිව්‍යචක්කු ස්වභාවයකුත් නැහැ මේ ඇහැ ඕලාරික ස්වභාවයේ වැඩි කාම භූමි වලින් පහළම භූමියේ ඉන්න අය විදිහටයි අපි උප්පත්තිය ලැබලා තියෙන්නේ. අපි මේ ශරීර නාම රූප ධර්ම මේ විදිහට සැකසෙනකොටම අපිට තියෙන්නේ භූමි 31කින් එක භූමියක් විතරක් මිනිස් භූමියට අමතරව තවත් එක් භූමියක් විතරක් පේන ආකාරයට දැන්න ආකාරයට ඉන්ද්‍රිය ධර්ම පිහිටීම මේක මිනිස්සුන්ට වෙනස් කරගන්න පුළුවන් දෙ බැරිද? පුළුවන් ස්වාමීනි. පුළුවන් නම් ඒ අය මොකද කරන්න ඕනේ? ධ්‍යාන වඩලා අභිඥා නිවන් දකින්න එකට කරදරයක් බාධාවක් නෙමෙයිද? නෑ. ඇයි එහෙම නැත්තේ? ධ්‍යාන වලින් උත් පංච නීවරණ යටපත් වෙනවා. එතකොට ධ්‍යාන වලින් පංච නීවරණ ධර්මයෝ යටපත් කරන නැති කරන එක හඳුන්වන්නේ අපි ප්‍රහාණකම් වලින් කොයි නමින්ද? විස්කම්බන ප්‍රහාණය කියලා. ඒත් ප්‍රහාණකම පහ කියන්න බලන්න. තදාංග විස්කම්බන සමුච්ඡේද බොහොම හොඳයි. එතකොට මේ ප්‍රේතයින් ප්‍රධාන වශයෙන් අපිට කොටස් හතරක් හම්බ වෙනවා. මොනවද මේ ප්‍රේත කොටස් හතර? පරදත්තුක ජීවිත පිපාසක කාලක නිච්ඡාම තන්හික කාලකංජික කුප්පිපාසික කාලකංජික පරදත්තුප හොඳයි. එතකොට අසුර කියන එකෙන් හඳුන්වන්නේ අර කාලකංජික වේත කොටා සමය මනුස්සයින්ට තියෙන නිශ්චිත ආයු කාලය කොච්චරද? තාවකාලයක් නෑ.
මනුස්සයෙන්ගේ ආයු කාලය නිශ්චිත වෙන්නේ මේ ආයු කාලය තව කොච්චරක් දක්වා අඩු වෙනවද? 10 දක්වා. පරමායුෂ 10 දක්වා අඩු වෙනවා වගේම අහපව පරමායුෂ අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. එතකොට චාතුරු මහරජක දිව්‍ය ලෝකේ එක දවසක් කියන්නේ මිනිස් අවුරුදු කොච්චරක්ද? වර්ෂ 50ක් සම්මත. වර්ෂ 50ක් වෙනවා. එහෙම ඉහළට 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 ගියාට පස්සේ භූමි වල ආයු කාලය ගොඩාක් වැඩි වෙනවා අපිට වඩා. අපිට වඩා ජුතුන් ගණන් ඉහළින් ඉහළින් ඉහළට යනකොට ඒගේ ආයු කාලය ගොඩාක් වැඩි වෙනවා. ප්‍රථම ඥාන භූමි කීයක් තියෙනවද? 3ක්. කියන්න බලන්න. ද්විතීයි අධ්‍යාන භූමි කීයක් තියෙනවද? තුනක්. අන්න බලන්න. රාගය අපමානාව පහක්. ද්විතීයි අධ්‍යාන භූමි කීයක් තියෙනවද? තුනක්. කියන්න බලන්න. චරිත සුභ අපමාන සුභ. චතුත්ථ අධ්‍යාන භූමි කීයක් තියෙනවද? හතක්. හතක් තියෙනවා. කියන්න බලන්න. අරූපාවචර භූමි කීයක් තියෙනවද? හතරක්. කියන්න බලන්න. ඒක වූකාර භූමි කීයක් තියෙනවද? කියන්න බලන්න. අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය. චතුෝකාර භූමි කීයක් තියෙනවද? හතරයි. කියන්න බලන්න. අරූප භූමි හතර. අරූප. ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ ආඥායතනෙ පංචෝකාර භූමි කීයක් තියෙනවද? පංච. පංචෝකාර භූමි පහක් අයින් කරලා 26ක්. 26ක්. 15 මේකේ නම් කියන්න බලන්න. දාන නරකය තිරසන් එතකොට ඔක්කොම කර්මයේ සම්බන්ධව ගන්නකොට අපිට කර්මයෙන් සිද්ධ කරන වැඩ හතරක් තියෙනවා. එතකොට කර්මයෙන් කරන වැඩ හතර ගත්තහම කර්මයෙන් කරන වැඩ කාරණා හතර විපාක දෙන අනුපිළිවෙල විපාක දෙන කාල විපාක දෙන ස්ථාන විදිහට අපිට හතර හතර හම්බ වෙනවා. කර්මයෙන් කරන කාරණා හතර විදිහට එන කර්ම කෘත්‍ය හතර කියන්න බලන්න. ජනක කර්මය, උපත්ම්බක, උපපීලක, උපඝාතක. හොඳයි. ඊළඟට විපාක දෙන ක්‍රමය අනුව කර්ම මේ හතර කියන බලන්න. ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටක. විපාක දෙන කාලය අනුව කර්ම කියන බලන්න. දිට්ඨ ධම්ම වේදනීය, අපරාපරණීය. දිට දම වේදනීය කර්මයේ සැකසෙන්නේ ජවන් සිත්වල කොයි ජවනයේද? පළවෙනි ජවනයේ. උපපාච වේදනීය කර්මයේ හැදෙන්නේ හත්වෙනි ජවනයේ. අපරාපරිය වේදනීය කර්ම හැදෙන්නේ දෙකේ ඉඳලා හයවෙනි. අහෝසි කර්ම වෙනවා නම් අහෝසි කර්ම වෙන්නේ කොහොමද? රහතන් වහන්සේලා දිට දම වේදනීය අහෝසි වෙන්නේ කොහොමද? මේ ආත්මේ මේ වස්තුවට හැමදාම අනාගතේ විපාක දෙන්න. ඔව් එතකොට උපපච වේදනේ වහෝසි වෙන්නේ දෙවෙනි භවයේදී විපාක දෙන්නට නොහැකිනොත් ඒව අහෝසි වෙනවා. අහෝසි වෙනවා. අපරාපරිය වේදනේ වහෝසි වෙන්නේ රහතන් අනුපදිශේෂ නිර්වාණය දක්වාම ඊට පස්සේ ඊටපත් වෙනවා. හොඳයි. ඔන්න ඔය විදිහට ඔය ඇත්තවද මේ ආවර්ජනය කරගත්ත පැරණි වැඩසටහන් ටික පින්වත්නි හොඳට ඒ කවුන්ට් එක මතක තියාගන්න. එතකොට කොවිඩ් අසනීපේ හැදලා රතන් සයන්හස අපවත් වෙලාද? නැහැ නේද? ඒක තමයි.
එහෙම කතාවක් ගිහිල්ලානේ හරි. එහෙම නෑ මං ඉන්නවෑ හරි. එතකොට අද දවසේදීත් ඔය පින්වතුන් මේ විදිහට මේ උතුම් අභිධර්මයේ ඉගෙන මේ ආවාචනය කරගන්නට ඒත්න බොහෝ පුණ්‍ය කුසල කර්මයෝ රැස් කරගත්තා. පින්වත්නි මෙතෙක් කියලා රැස් කරගත්ත පුණ්‍ය ධර්මයෝ ඔබ නමි මිය ගිය සසරගත නෑතැයිනට ඒකාන්තේ මනමෝතං වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම්. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකයන්. නිවනම අරමුණු කරන්න. ඉදම්මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං අසවක්ඛයා වහන් හූතු අසවක්ඛයා වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයි බලයින් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින් ගීද බාලයින් ගීද අසත්පුරිසයින් ගීද අසත්පුරිසයින් ගීද පාප මිත්‍රයින් ගීද පාප මිත්‍රයින් ගීද ආශ්‍රය නොලැබීවා ආශ්‍රය නොලැබීවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරණ අනන්ත ගුණ පුරණ විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරිසයින් ගීද සත්පුරුෂයින් ගීද කල්යාණ මිත්‍රයින් ගීද කල්යාණ මිත්‍රයින් ගීද බුද්දාදී බුද්දාදී ආරි මහූත් තමයින් ගීත ආර්ය මහෝත්තමයින් ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා පින්වත්නි පින්වන්ත ඔබට අපි ආශිර්වාද කරන ඊට පෙර මේ පින්කමක් මතක් කරන්නේ අපිට මේ ධර්ම ප්‍රචාරයේ කටයුතු සඳහා නිරන්තරයෙන්ම සහයෝගය ලබා දෙන අපි අපරැක්කේ පඤ්ඤාසාර පුඩි හාමුදුරන් වහන්සේ ලබන සතියේදී අදිසීල සංඛ්‍යාත උපසම්පදා උතුම් පාරිශුද්ධ භූමියට පමුණුවන් ලබනවා ගින්තොට දූපාරාම පිඹර ඓතිහාසික විහාරස්ථානයේ බද්ධ සීමා මාලකයේ තුලදී ඒ සමගම තවත් සිසු ස්වාමීන් වහන්සේලා දෙනමක් ඔක්කෝම අපගේ සිසු ස්වාමීන් වහන්සේලා තුන් නමක් සුපිරිසුදු පාරිසුද්ධ උපසම්පදා සීලෙහි පිහිටවනු ලබනවා. එම පින්කම සඳහා ඔබට දායකත්වයේ දැරිය හැකි අටපිරික සහසියුරු බාර ගන්න පුළුවන් ඒ වැඩම කරන සංඝරත්නයට ඒ කර්ම වාගාචාර්ය ස්වාමීන් වහන්සේලා සහ නිකුත් සීමා මාලිකයට එක් රැස් වන සිරු ස්වාමීන් වහන්සේලාට පරිස්කාර පූජාවන් සිදු කරන්නට ඒ පිරිකර ආදිය පූජා කරමින් ඔබට සහභාගී වෙන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ WhatsApp දුරකථන අංකයට ඔබ බාර ගන්න පරිස්කාර සම්බන්ධ පුණ්‍යානුමෝදනාවත් එක්වන්න හැම දිනකටම පුණ්‍යානුමෝදනාවන් කරනවා. ඒ වගේම සත්පුරුෂ පින්වත්නි ලැබෙන සතියේදී අභිධර්ම පාඩම පැවැත්වෙන්නේ නැහැ. උපසම්පදා පින්කම යෙදලා තියෙන නිසා ඒ ගින්තොටට මිස්සිලුම් ස්වාමීන් වහන්සේලා මේ අපි වැඩම කරනවා. ඒ නිසා ලබන මේ සතියේ සෙනසුරාදා ඉද වැඩසටහන් පැවැත්වෙන්නේ නැහැ. ඒ වගේම ලබන සතියේ මැද දින පහේම තියෙන සීලම වැඩසටහන් මේ සතියට తాවකාලිකව නතර කරනවා. නැවතත් ඔය ඇත්තන්ගේ සීල වැඩසටහන් පැවැත්වෙන්නේ තව සතියකට පස්සේ. හෙට ඉඳන් ලබන 27 28 වෙනකම්ම
වැඩසටහන් පැවැත්වෙන්නේ. නැවත සතියකට පස්සේ තමයි වැඩසටහන් පැවැත්වෙන්නේ. හැමෝම මතක තියාගෙන නැවත ආරම්භ කරනකොට වැඩසටහන් එක සම්බන්ධ වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වන්ත අපේ ධම්මේ ගමගේ මහත්මා, සාන්ති ගමගේ මහත්මිය සියලු දායකත්වයේ දාන පින්වතුන්ට අපිට ධර්ම ප්‍රචාරයේ කටයුතු සඳහා හේමනැල්ල වගේ ළඟමදීම යෝධ ශක්තියක් වෙන අපේ අපරේකී පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ වගේ මරිකුස් සිස්ස සියලු ස්වාමීන් වහන්සේලා කාර්ය මණ්ඩලයේ හැම දිනාම සියලු දෙනාට මේ සියලුම අපේ සිස්ස පින්වතුන් වහන්සේලාට ගිහි පැවිදි සියලුම දෙසිදෙස් සිස්ස පින්වතුන්ට ඒ වගේම ඔබ හැම දිනාටම සත්පුරුෂ ඔබ විවිධ රටවල සිටින ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සානෙන් නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා. අභිවාදන සීලේස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරූ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙචේ අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්චතු සාදු සාදු සාදු. අප සියලු දෙනාම ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු. ඒ වගේම අපාතින් මොණියම්ම ආකාරයක අවතක් සුදුනන මහ සංඝරත්නය කමා කරවා ගනිමු. අපරස් කරගත්තා සීල කුසල් අපගේ අනුකම්පාවෙන් පින්කම් මාලා විශ්ව සිද්ධ කරන්නා වූ පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේ අතුළු අනිකුත් මහ සංඝරත්නයට අනුමෝදන් කර සිටි. මේ වගේම ස්වාමීන් වහන්සේලා රස කර ගන්නා සීල කුසල් අපත් අනුමෝදන් වෙමු. විශේෂයෙන්ම අපකරේ අනුකම්පාවෙන් පින්කම් මාලා පවත්වාගෙන යනා වූ පූජ්‍යපාද තපෝනි රතන ස්වාමීන් වහන්සේ තාමත් මේ පිණි සම්පූර්ණ සුවයම සලසේවා ප්‍රාර්ථනා කරමු. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සස්සදනමෝතාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සස්සදනමෝතතේ සාදු 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 අනුමෝදාමි ඔඛාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඔඛාස කමාමි භන්තේ සතු කමාමි කමිතබ්බං ဒුතියම්පි ඔඛාස කමාමි භන්තේ සතු කමාමි කමිතබ්බං සතියම්පි ඕකාස කමාමි බන්තේ සතු කමාමි කමිතබ්බං සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙතං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං රසිකං අන්තිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං ප්‍රතිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සුපති වන්දිරෝ පින්වත් ධම්මික මහත්මා හොඳයි. එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණයි.